අයිබෝන් අද වැඩසටහනේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සමාජයේ තියෙන හරි සුලභ මතයක් ගැන. ඒක තමයි මේ සර්පීන් නොවන අනිකුත් උරග කාණ්ඩවල විෂ තියෙනවා කියන එක. දැන් අපේ සමාජයේ අම් බැලුවොත් මේ සියලු අනික් උරග කාණ්ඩ පිළිබඳව සිකනලෙන් හූනන් කටුස්සන් බෝදිලිමන් කවරගොයන් ඔය ආකාරයේ ඔය මේ සර්පීන් නොවන කිඹුලන් නොවන සහ ඉබ්බන් නොවන ඉතුරු උරග කොටස පිළිබඳව නොයෙකුත් මත තියෙනවා මේ පිළිබඳව පසුගිය වැඩසටහන් කිහිපයකදීම සමීර සුරංජන් මෙන්ඩිස් වික්‍රමසිංහ ආකාරයේ විද්වතුන් එක්කත් මම සාකච්ඡා කරා අද වැඩසටහනෙන් අපි බලමු මේ ලිසර්ස් කියන අපි කාණ්ඩේ සතුන්ට විශ්ෂ තියෙනවද ඒ තියෙනවා නම් මොන සතුන්ට තියෙන්නේ උන් කොහෙද ඉන්නේ සහ ඔවුන්ගෙන් සිදුවන බලපෑම මොනවද කියන එක ඉස්සල්ලාම අපි ක්ලැරිෆයි කරගමු මේ ලිසර්ඩ් කියන වචනය. දැන් ලංකාවේ කටුස්සන්ට අපි දකින ඔය මේ දෙදින්දා දකින කටුස්සන්ට අපි ලිසර්ඩ් කියන වචනය පාවිච්චි කරනවා. නමුත් ඉංග්‍රීසි භාෂාවේ ලිසර්ඩ් කියපුවහම ඊට වඩා ලොකු කොටසක් ඔකට අයිති වෙනවා. හූනන් කටුස්සන්, බෝදිලිමන්, පතුරු කටුස්සන්, ගොයන්, සිකනලුන් ඒ ආකාරම අපි ඔය කටුස්සන් කියන ඔය ඔක්කොම කොටස පොදුවේ හඳුන්වනවා තමයි ලිසර්ඩ්ස්ලා කියන්නේ. එතකොට මේ අපි කටුස්සන් කියන කාණ්ඩේ හරි ඉංග්‍රීසි නම dragons එහෙම නැත්නම් agamids right ඉතින් මෙතන පටන් අපි lizards කියපුවාම අයිති වෙන කටුස්සන් විතරක් නෙමෙයි ඔක්කොම අර කියපු කොටස අයිති වෙනවා ලෝකෙ ගත්තොත් මේ lizards ලා අයිති වෙන සෞරියා කියලා කාණ්ඩයකට මේ කාණ්ඩේ සමාජිකයින් 6900ක් විතර මේ වෙනකොට හම්බ වෙනවා අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අග වෙද්දී 7000කට ලඟ වෙන ප්‍රමාණයක් ලෝකෙන් වාර්තා වෙයි කියලා අලුත් සොයා ගැනීම එක්ක එතකොට මේ විශේෂ 7000 අතුරෙන් මොවුන් අයිති වෙනවා කුල රසකට කුලයක් කියන්නේ ෆැමිලි එකක් එහෙම නැත්නම් මේ එක ආකාරයේ සතුන් එක්කතු කරපු මේ නාමකරණ අවස්ථා මේ ඔක්කොම කුල අතුරෙන් එක කුලයකට පමණයි එක කුලයක් මේකේ නම හෙලෝඩමැටිඩේ කියන කුලයේ සමාජිකින්ට පමණයි විකර්ණයේ වෙච්ච විෂ පද්ධතියක් සහ විෂ ග්‍රන්ථි තියෙනවා මේ උරගයෙන් 7000කට ආසන්න ප්‍රමාණය අතරින් එක කුලයකට අයිති සමාජිකින් විතරයි මේ වෙනකොට අපි විද්‍යාත්මකව හොයාගෙන තියෙන ආකාරයට විකර්ණයේ විච විෂකරණයක් තියෙනවා. හර්මිටැන්ඩිඩේ කියන කුලයට අයිති සමාජිකින් 5 දෙනෙක් ඉන්නවා. මොවුන්ගෙන් එක්කෙනෙක් ප්‍රසිද්ධම කෙනා තමයි හීලා මොන්ස්ටර්. දැන් මේක GILA කියලා මේ ලිව්වට මේක ප්‍රොනවුන්ස් කරන්නේ හීලා. හීලා මොන්ස්ටර්. අනෙක් සමාජිකින් 4 දෙනාව පොදුවේ හඳුන්වනවා බීඩඩ් ලිසර්ඩ්ස් කියලා. bearded නෙමෙයි beaded beads කියන්නේ පබළු මුංගේ හැම තියෙන මේ ගැටි ආකාර හැමක් තියෙන ඉන්න මවුන්ට් කියනවා beaded lizards එතකොට හීලා මොන්ස්ටර් සහ beaded lizards ලා විශේෂ හතරක් ඉන්නවා මේ විශේෂ පහ පමණයි අර කියෝ විශේෂ 7000 විකර්ණ විෂ පද්ධතියක් තියෙනවා දැන් මේ විෂ පද්ධතිය අත්‍තරම ටිකක් වෙනස් සර්පෙක්ගේ ආකාරය නෙමෙයි සර්පින්ගේ විෂ පද්ධතිය තියෙන්නේ S2කට පිටිපස්සේ ඔළුවේ උඩ කොටසේ right එතකොට විෂ පෝෂයක් තියෙනවා නැත්නම් වෙනම් gland එකක් ඒකෙන් විෂ නාලිකා දෙකක් එනවා විෂ duct විෂ වෙනම් ducts ඒ වෙනම් ducts දෙකෙන් වෙනම් fangs එහෙම නැත්නම් අපේ විෂ දලවලට සම්බන්ධ වෙනවා දැන් සර්පින්ගම කිව්වත් වගේ මේක තියෙන්නේ ඉහළ කොටසේ හිසේ ඉහළ කොටසේ විෂ කෝෂ දෙක තියෙන්නේ ඇස් දෙකට පිටුපසින් හර්මිටැන්ඩිඩේ සමාජිකින්ගේ මේක තියෙන්නේ අත්‍තරම යටි හක්කේ මේ විෂ ග්‍රන්ථිය තියෙන යටි හක්කේ දැන් මේ පිළිබඳව පරීක්ෂණ ඇත්තම කීපයක් කරලා තියෙනවා නමුත් අපි තාම මේ විෂවල ක්‍රියාකාරීත්වය ගැන ලොකුවට දැනගැනීමක් නැහැ දැන් මේ සමාජිකෙන් හම්බ වෙන්නේ ඇමරිකා මහද්වීපයේ පමණයි විශේෂයෙන්ම මේ මධ්‍යම ඇමරිකාව කොටසේ පමණයි හරි එතකොට අපි අර කියූ අනික් විශේෂ එකකටවත් දැන් අපි ලංකාවේ ඔය හරි සුලබව විශ්වාස කරන සිකනැලීන් හූනන් ඔය බුද්ධිමන් ඒ වගේම සාමාන්‍ය කටුස්සන් ඔය කිසිම සතෙකුට විකර්ණ විෂ පද්ධතියක් නැහැ ඒ වගේම ඒ කිසිම සතෙකුගේ හමේ විෂ සැදීමක් සිදු වෙන්නේ නැහැ කියන ද ඔවුන් අපගයවා කියලා ඔවුන් මේ හම්බෙන් හුණා කියලා ඒයින් Tamanට වෙන බලපෑමක් නැහැ නමුත් 2006දී උරගින්ගේ විෂ පරිණාමය ගැන ඉතාම ලොකු පරීක්ෂණ කිහිපයක් සිදු වුණා මගේ සහෝදරයින් කීප දෙනෙක් එකතු වෙලා මේ බ්‍රයන් ෆ්‍රයි අතුළු කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ
මොවුන් පෙන්වලා දුන්න හරි අලුත් සංකල්පයක්. දැන් කලින් අපේ අවබෝධය තිබ්බේ උරග පරිණාමයේ මුල හරියේදී, ඒ කියන්නේ ප්‍රාථමික අවස්ථාවකදී විෂ කියන එහෙම නැත්නම් මේ venoms toxins මේවා පරිණාමයලා තිබ්බේ නැහැ. හරි එතකොට සතෙක් හිටියා මොවුන් බෙදීගෙන බෙදීගෙන අලුත් සතුන් විදිහට පරිණාමය වෙගෙන එද්දී සමහර කාණ්ඩවල සතුන්ට මේ විෂ කියන හැකියාව ඇති වුණා. යම් යම් හේතු නිසා ප්‍රාථමිකව ඔවුන්ගේ ගොදුරු අල්ලා ගැනීමට සහ ගොදුරු ජීර්ණය කරන්න තමයි විෂ යොදාගන්නේ. එතකොට එහෙම නැත්නම් මේ මිනිසුන් දහාරි කිරීමට නෙමෙයි. එතකොට මේ විෂ කියන මේ සංකල්පය එහෙම නැත්නම් මේ ඇබිලිටි එක හැකියාව ඇති උනේ පසු කාලීනව කියලා. ඒක තමයි අපේ කණින් තිබ්බ මතය. නමුත් 2006 දී මොන්ගේ පරීක්ෂණ වලින් මුම් පෙන්නලා දුන්නා ඇත්තටම ඒක නෙවෙයි වෙන්න ඇත්තේ මුලදී හිටපු මේ ප්‍රාග් මේ සතුන්ට හැම එකනටම වගේ මේ විෂ හැකියාව තියෙන්න ඇති. නමුත් පසු කාලීනව මේක පරිණාමය ගෙන යද්දී බහුතරයක් කොටස් වලට මේ විෂ හැකියාව නැති වෙලා තියෙනවා කියලා මවුන් පෙන්නලා දුන්නා. එතකොට මේක අර අපි කලින් තිබ්බ සංකල්පයේ රිවර්ස් එක. එතකොට ඒකෙන් ඒ අනුව මේකට පෙන්නලා දෙනවා සමහර උරග කාණ්ඩවල විකර්ණ වෙච්ච විෂ පද්ධතියක් නැති වුණාට ප්‍රාථමික මේ විෂ හදන මේ මේ සයිල සහ මේ ඒ වගේ විශේෂයෙන් කේටයට එකතු කරන ක්‍රම තියෙනවා කියලා. දැන් මේක කුල දෙකකට විශේෂයෙන් පෙන්ලා දුන්න එකක් තමයි මැරනිඩේ කියන කුලය. මැරනිඩේ කියන කුලයට අයිති වෙන්නේ මේ ගොයන් කියලා අපි සිංහලෙන් හඳුන්වන අපි කබරගොය අතලගොයා කියලා ඒ විශේෂ ඒ කාණ්ඩය ඉංග්‍රීසි භාෂාවෙන් අපි මොනිටලිසර්ස් එහෙම නැත්නම් ගොයනස් කියනවා. සහ අනික කුලය තමයි ඉගුවානිඩේ. ඉගුවානිඩේ කියන කුලයට අයිති වෙන ඉගුවානස් කියන උරග කාණ්ඩෙත් ඉගුවානිඩේ සාමාජිකින් ලංකාවේ හමු වෙන්නේ නැහැ. ඔවුන් බහුතරයක් හම් වෙන්නේ මේ සවුත් ඇමරිකාවල සහ නෝත් ඇමරිකාවේ කොටසේ. වැරනිඩේ කියන කුලයට අයිති සාමාජිකයින් හම් වෙනවා අප්‍රිකාව, ආසියාව සහ ඕස්ට්‍රේලියාව. එතකොට ලංකාවෙත් වැරණිඩේ කියන කුලයේ සමාජිකින් දෙදෙනෙක් හම් වෙනවා තලගොයා සහ කබරගොයා. දැන් මොවුන්ගේ අකිවතගේ විෂ ග්‍රන්ථියක් නැහැ. නමුත් මොවුන්ගේ විෂ නිෂ්පාදනය කරන්න පුළුවන් සෛල මොවුන්ගේ මුඛයේ තියෙනවා. ඒතර ඒවෙන් හැමෝනම් ඉතාම ප්‍රාථමික මේ අපි විෂ කියලා කාණ්ඩයට අයිති වෙන රසායනික සංයෝග කේටයට එකතු කරන්න පුළුවන්. right? දැන් මේක ඇත්තරම ලංකා විශේෂවල මේ හැදෑරීමක් කියලා නැහැ. නමුත් මේ වැරණිඩේ කියන කුලයට අයිති විශාලම සමාජිකයා කොමොඩෝ ඩ්‍රැගන්. එයා තමයි ලෝකේ ඉන්න ලොකුම මේ චතුරුපාද උරගයත් කිඹුලෝ ඒ උන් අතර කොහම මේ ලිසර්ඩ්ස්ලා අතරින් ලොකුම සමාජිකය. මොවුන්ගේ මේක හදාරලා තියෙනවා. උතර පෙන්නලා දීලා තියෙනවා මොවුන්ගෙන් ඇත්තටම සාමාන්‍ය ගෝතුරකට බලපෑමක් කරන්න පුළුවන් ප්‍රමාණයේ විෂ නිෂ්පාදනය කරනවා කියලා. දැන් පසුගිය වසර 330 මම මේ ඉන්දුනීසියාවේ කොමොඩෝ ජාතික වනෝද්‍යානයේ උරගින් හදාරනවා. එතකොට හම්බෙලා තියෙනවා ගොඩක් පාක් රේන්ජර්ස්ලා සහ එහේ රින්චා කියලා ගමක් තියෙනවා. ඒ කොමඩෝලත් ගමක් තියෙනවා. ඒකේ මේ වැසියන්ව මම කතා කරලා තියෙනවා. එතකොට ඔවුන් අතරින් මොවුන් මේ කොමඩෝ ඩ්‍රැගන්ස්ලා හපා කාපු පුද්ගලයන් හමු වෙලා තියෙනවා. එතකොට මේ කිසිම කෙනෙක් මේ වෙනකොට මිය ගිහිල්ලා නැහැ. නමුත් ඒ සමහර හපා කෑම් වලින් මේ සැලකිය යුතු සංස්ථානික රෝග ලක්ෂණ පෙන්වලා තියෙනවා. මොවුන්ගේ මේ කියන්නේ විශේෂයෙන් ලේකට ගැසෙන එක නවත්තන එක. right clotting ability එක නවත්තන එක මේ විශේෂ ප්‍රමුඛතාවයක් කියලා හඳුන්වාගෙන තියෙනවා. එතකොට අපි සංක්ෂිප්ත කරද්දී ඔය ඔක්කොම කිසිම ලංකාවේ හම් වෙන කිසිම මේ සර්පෙක් නොවන උරග කොටසකට විකර්ණ වෙච්ච විෂ පද්ධතියක් නැහැ. ඒක නිසා අපි අතර තියෙන ඔය සිකනලයක් හැමොත් මෙහෙම කරන්න ඕනේ, හූණෙක් අත ගැවුවොත් මෙහෙමයි, කටු සොකාපුවම් බෝදිලි කාපුවම් මෙහෙමයි, ඔය තියෙන මතවල කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. මොකද ඒස් කිසිම සතෙකුට විෂකෝෂයක් නැහැ. විෂකෝෂ නැත්නම් විෂ පද්ධතියක් තියෙන කටුස්ස මේ ලිසර්ඩ්ස්ලා විශේෂ පහයි ලෝකේ ඉන්න ඒ පස් දෙනා ලංකාවේ හම් වෙන්නේ නැහැ. උඹේ කාන්තාර ප්‍රදේශවල හම් වෙන්නේ මේ ඇමරිකා මහද්වීපේ. ඒ ඉතුරු කොටසෙන් කුල දෙකකට අඩුම ගානේ වැරණිඩේ සහ ඉගුවානිඩේ කියන කුල දෙකේ සමාජිකයන්ට විෂ නිෂ්පාද විෂ අපි මේ කේක ටොක්සින්ස් එක කියන අපි කාපු ගමන් මැරෙන විෂක් නෙවෙයි. නමුත් අපි විෂ කියලා හඳුන්වන කාණ්ඩයට අයිති රසායනික සංයෝග හදන්න පුළුවන් සයිල ඔවුන්ගේ මුඛයේ තියෙනවා. ඒවෙන් ඔවුන්ගේ කේටයට ඒ සමහර රසායනික සංයෝග එකතු කරන්න පුළුවන්. මේ වෙනකොට ලංකාවේ කබරගොයෙක් හෝ තලගොයෙක් කාලා කිසිම පුද්ගලෙක් මිය ගිහිලා නැහැ ලංකාව විතරනේ පුරව.
නමුත් ඔවුන්ගේ හපාකෑම් වලින් ගොඩක් වෙලාවට වෙන මේ මේ විෂයටත් වඩා වෙන දෙයක් තමයි ඉන්ෆෙක්ෂන්ස් එහෙම නැත්නම් ආසාදනයන්පත් වෙනවා. ඒකට හේතුව ඔවුන්ගේ මුඛයේ තියෙන මේ බැක්ටීරියා. දැන් ඒක ගොඩක් ලොකු රෝගීන්ගේ සිදුවන දෙයක්. කිඹුලොන්ගේ විශේෂයෙන් වෙනවා මේ රුධිර වහනයට අමතරව. මොකද ඔවුන්ගේ මුඛයේ ඊටාම වුන් කන දේවා. කසල සෝදකයෙන් ගොඩක් වෙලාවට ඒක නිසා ඔවුන්ගේ මුඛයේ ලොකු මේ බැක්ටීරියා ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා ඔවුන් හපා කාපුවාම මේ බැක්ටීරියා ආසාදනයන් සිදු වෙන්න පුළුවන්. එයා ඊට අමතරව මේ ඒ නැතුව මේ විස ශරීරගත වෙලා ආසාදනය වෙච්ච හෝ මියගිය අවස්ථාවක් වාර්තා වෙන්නේ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ තිබ්බ සමහර මතවලට විද්‍යාත්මක පදනමක් ලැබෙන්නේ නැති කියලා. නැවතත් මේ ආකාරයෙන් අපේ සමාජයේ තියෙන මතයන් විද්‍යාත්මක ඇසකින් බලන වැඩසටහනකින් හම්බවෙමු. එතකම් අයිබෝන්.